අද මම ඔයාලට භෞතික විද්‍යාවේ යාන්ත්‍රික විද්‍යාව කොටසේ ද්‍රවස්ථිති විද්‍යාව යටතේ ඉන්න නවිනි පරීක්ෂණේ පොඩ්ඩක් විස්තර කරන්න යන්නේ. ඒකේ තියෙන්නේ ආකිමිනිස්ගේ ඉපිලීමේ නියමයේ යොදාගෙන ද්‍රවයක ඝනත්වය සොයීම. අපි මේ සඳහා ජලයේ ඝනත්වය තමයි සොයන්නේ. ඒ සඳහා සිද්ධාන්තය අපි මේ විදිහට ගොඩනගමු. රයිට්. දැන් මේ වගේ කැකෑරුම් නාලයක් අපි අරගෙන සිරස් ඉපිලීම සඳහා ආරම්භයේදී වැලි වගේ බරක් යොදලා අදා ගන්න ඕනේ මුලින්ම මේ දේ කරන්න ඕනේ ඊට පස්සේ ඇතුල් පැත්තේ කැකරුම් නලේ සෙන්ටිමීටර පරිමාණයේ සටහන් කරලා තීරුවක් කලවන්න අලවලා අපි සිරස ඉපිලීම පොඩ්ඩක් බලන්න රයිට් දැන් මෙතින්දී අපි ඉපිලීම උඩුකුරු තෙරපම සමානයි බරනේ ඒ තීරික අපි දන්නවා දැන් ඉතින් උඩුකුරු තෙරපම වෙන්නේ ගිලුණු කොටසින් ඇති කරන උඩුකුරු තෙරපම වෙන්න මේ කොටසේ පරිමාව අපි ගමු v කියලා ඒ කියන්නේ පරිමාව 0.15 වටේ පරිමාව v කියලා ගමු. මෙතනින් ඉහළ තියෙන දිග l කියලා ගමු. එතකොට මේ පරිමාව අපිට ගන්න පුළුවන් මේකේ හරස්කඩ කැපිටල් A නම් AL කියලා. එතකොට සම්පූර්ණ පරිමාව වෙන්නේ v ධන l. ඒ කියන්නේ මෙතනින් නම් මේ පරිමාව තමයි v ධන l වෙන්නේ. උඩුකුතර පොළ කියන්නේ v ρ g නේ. එතකොට v ත්‍රවේ ඝනත්වයේ d g සමානයි බර. බර කැකෑරුම් නලයේ ස්කන්ධය අපි m කියලා ගමු. වැඩි සමග කැකරුම් නලයේ ස්කන්ධය m. අපි දමන ලද පඩි ස්කන්ධය සිම්පල් m කියමු. එතකොට සම්පූර්ණ ස්කන්ධයනේ m ධන m g කියලා වෙනවා. එහෙනම් දැන් මෙතින්දී අපි විචල්‍යයන් වෙන් කිරීමක් කරන්න යන්නේ. ඕගොල්ලන්ට දැන් තේරවන විචල්‍යයන් වෙන් කරන්නේ අපි සොයාත් විචල්‍යයේ පරායත් විචල්‍යය හඳුනා ගන්න ඕනේ. හරි. අපි ස්කන්ධය m නේ සිම්පල් m දැන් මේ කියන්නේ x අක්ෂර අපි යාගමු. y අක්ෂයට පරායත් විචලයට අපි l ගමු. ඒ විදිහට මේක හදාගත්තාම l සමානයි 1 යට AD m ධන අන්තඛණ්ඩයේ මේ කොටසක් ඇවිල්ලා තියෙනවා. පස්තරයේ y සමා m ඩෑෂ් x ධන c ආකාරය ගන්න. m ඩෑෂ් කියලා ගත්තේ සිම්පල් m අපි එකපාරක් එදු නිසා. ඉතින් මේක අනුක්‍රමණය සමාන වෙලා තියෙනවා 1 යට AD ට. ඉතින් අපි d හොයන්න යන්නේ d සමාන වෙන එක යට m ඩෑෂ් a. මේ a කියන්නේ මේකේ හරස්කඩ වර්ගඵලය. අපිට ඒක ගන්න පුළුවන් මේකේ නලයේ බාහිර ස්කාම්භය මැනලා array හොයාගත්තා කියන්නේ array වෙන්නේ එතකොට d බෙදීම 2යි 5d වර්ගය බෙදීම 4 වෙනවා 5r වර්ගය වුණාන් පස්සේ d සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. දැන් මෙහෙම පස්තරේ අඳිනකොට සත්‍යාති විචාලය හැම වෙලාවම x අක්ෂරේ ගන්නවා කියලා මම කිව්වා. හැම වෙලාවම si එක එක යොදා ගන්න. අපි ග්‍රෑම් යොදා ගත්තාන් පස්සේ මේ විදිහට අපි එනවානේ දන්න 10^3 කිලෝග්‍රෑම්. y අක්ෂයට දිග ගත්ත නිසා ඒක සෙන්ටිමීටර පරිමාණය අපි මේ ඉන්නේ එත මීටර වලින් අපි ලිව්වා. ඒතර මේකේ අනුක්‍රමණය හොයා ගන්නකොට මතක තියාගන්න පස්තර හැම වෙලාවම අපි කියන අනුක්‍රමණය ගන්නකොට දුර ලක්ෂ දෙකක් තමයි තෝරගන්නේ. පාටාංග 5ක් 6ක් විතර අරගෙන මේ දුර ලක්ෂ දෙකක් තෝරගෙන අනුක්‍රමණය ලබා ගැනීම අපේ d හොයා ගන්න පුළුවන්. එච්චරයි. ප්‍රායෝගික භෞතික විද්‍යාව කොටසින් සිදු කරනු ලබන ප්‍රායෝගික පරීක්ෂණවල පළමු පරීක්ෂණය ලෙස අප යොදාගත්තේ බර යෙදූ කැකෑරුම් බටයක් භාවිතයෙන් ද්‍රවයක එහෙම නැත්නම් ජලයේ ඝනත්වය සෙවීම කියන පරීක්ෂණය. මේ සඳහා උපකරණ ලෙස අවශ්‍ය වෙනවා කැකෑරුම් බටයක් මේ විදිහට. ඊට අමතරව උස් මිනුම් සරාවක්, පඩි පෙට්ටියක්, එහෙම නැත්නම් සමාන පඩි ගන්නව නම් හොඳයි. අපි මෙහිදී යොදාගෙන තියෙන්නේ ග්‍රෑම් දෙකේ පඩි. වර්නියර් කැලිපරයක්. ඔබට පේනවා ඇති මේ නලයේ මිලිමීටර් සලකුණු පැහැදිලිව පෙන්න පරිදි තියෙන සෙන්ටිමීටර් පරිමාණයක් අපි යොදාගෙන තියෙනවා. මේ වක්‍රාකාර කොටස අවසන් වෙන ස්ථානයේ ඉඳන් මේකේ ශුන්‍ය සලකුණු වෙලා තියෙන්න ඕනේ. අපි මෙතනදී නියත පරිමාවක් සලකනවා. ඒ නියත පරිමාවේ ඉහළ කොටස පටන් ගන්න තැන පරිමාණයේ ශුන්‍ය පැවතිය යුතුයි. ඊට අමතරව ප්‍රමාණවත් තරම් ද්‍රවය, ඒ කියන්නේ මේක අපි ආකිමිඩිස් මූලධර්ම යටතේ අපි හදාරන ඉපිලුම් මූලධර්ම යටතේ කරන පරීක්ෂණයක් බැවින් මේක ඉපිලීමට ප්‍රමාණවත් පරිදි
ජලය මේකේ තියෙන්න ඕනේ. ඊට අමතරව මේකේ නියත පරිමාවක් පවත්වා ගැනීම සඳහා සහ මේ නලය සිරස් කර ගැනීමට ප්‍රමාණවත් තරම් වැලි හෝ මොන අපි මේකදී යොදාගෙන තියෙනවා ඊයම් කුඩා ඊයම් නිසා මේකෙදී අපි පළමුවෙන්ම මේ පරීක්ෂණය කරන්න කලින් අපි කරන්නේ නලය සිරස් කර ගැනීම. නලය මෙම ද්‍රව්‍ය තුල සිරස් කර ගැනීම. ඒ සඳහා අපි මේකට ප්‍රමාණවත් තරම් ඊයම් නිසා දාලා තියෙනවා. දැන් පේන ඇති නලය සිරස් වෙලා තියෙනවා. ඒ වගේම මේක අපි මෙතනදී මෙන්න මේ පරිමාව පරීක්ෂණයේදී පරීක්ෂණයේ පුරාවටම නියත පරිමාවක් ලෙස භාවිතා කරනවා. අවසානයේ මේ පරිමාව අපිට ගණනය කරන්නත් පුළුවන්. නමුත් පරීක්ෂණයේ පුරාවටම මොකද ඒකට හේතුව අපිට මේ වක්‍රාකාර කොටසේ පරිමාව ලබා ගැනීම සඳහා මේ නලය භාවිතා කරලා මිනුම් ලබා ගැනීමට අපහසුයි මිනුම් උපකරණ භාවිතා කරලා. ඒ හින්දා අපි මේක නියත පරිමාවක් ලෙස භාවිතා කරනවා. ඊළඟට මේකේ සිද්ධාන්තයේ පරිදි අපි ඉපිලුම් මූලධර්මය භාවිතා කරනවා. මෙතනදී අපි භාවිතා කරන්නේ මේ උඩුකුරු තෙරපුම සමානයි මේ නලයේ සම්පූර්ණ බර. ඒ කියන්නේ නලය මේ ඊයම් නිසා සහ අපි පරීක්ෂණයේදී වෙන වෙනම එකතු කරන බරවල එකතුව. ඉපිලුම් මූලධර්මයේදී මූලධර්මය වෙන්නේ නලේ බර සමානයි උඩුකුරු තෙරපුම. නලේ බර කියපුවාම මේකට මම නැවත වරක් කියන්නම්. මේ හිස් නලය ඊයම් නිසම් සහ මේකට අපි එකතු කරන මේ වෙන වෙනම එකතු කරන මේ ග්‍රෑම් දෙකේ පඩි. මේක තවදුරටත් සිද්ධාන්තය සිදු කිරීමේදී දරුවන්ට පැහැදිලි කරයි. මෙතනදී අපි ප්‍රැක්ටිකල් එක එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණය සිදු කිරීමේදී පළමු පාඨාංකය ලෙස මෙම පාඨාංකය අපි ලියාගෙන තියාගන්නවා පළවෙනියෙන්. ඒ කියන්නේ මේකෙදී අපි ගන්නේ මෙන්න මේ ගිලිලා තියෙන උස. අපිට පේනවා ඇති මේ ද්‍රවයේ මේ ගිලිලා තියෙන උස. දැන් මෙතනදී අපිට කියවා ගැනීම ප්‍රමාණවත් වෙනවා මේ ඉහළ තියෙන පාඨාංකය. මේ ඉහළ තියෙන පාඨාංකය. ඒ කියන්නේ ද්‍රව මට්ටමේ තිබෙන පාඨාංකය. ඒක සෙන්ටිමීටර් පරිමාණයේ මිලිමීටර් සලකුණු පැහැදිලිව තියෙන හින්දා දරුවන්ට කියවා ගැනීමේ පහසුව තියෙනවා. දැන් පළවෙනි පාඨාංකය විදිහට මේක ලියාගමු. මේකෙදි අපි මෙතනදී පළවෙනි පාඨාංකය කියවා ගන්නවා. අවසානයේ අපිට මේක කිරා ගන්න පුළුවන් පඩි අයින් කරලා මේකේ බර කොච්චරක්ද කියලා. එහෙම නැත්නම් මුලින් වුණත් මේක කිරලා පටන් ගන්න පුළුවන්. පළවෙනි පාඨාංකය විදිහට මේකේ මේ තියෙන මෙතන නම් පෙනෙන්නේ 11.3ක් වගේ පාඨාංකයක් තියෙනවා. ඊළඟට අපි කරන්නේ මේකට මේ සමාන පඩි අපි අරන් තියෙනවා. මෙතන 6ක් තියෙනවා. 6න් මේකට මම ග්‍රෑම් 2ක් ඇතුල් කරනවා. හිමින් ඇතුල් කරන්න ඕනේ. මේකේ මොකද අඩිය මේකේ දුර්වල වුණොත් අඩිය මේකේ ගැලවිලා යනවා පඩි වලට. ඒ නිසා අපි නලයේ දිගේ තමා බර එකතු කරන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ තිබ්බ ප්‍රමාණයට වඩා යම් ප්‍රමාණයක් නලය ගිලිලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා තිබේ 11.3යි. දැන් මේකේ
පාඨාංකය විදිහට තියෙනවා 11.8ක් විතර. එතකොට මිලිමීටර් 5ක ප්‍රමාණයක් මේ ග්‍රෑම් දෙක එකතු කිරීම නිසා ගිලිලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ පාඨාංකය විදිහට තව ග්‍රෑම් දෙකක් එකතු කරනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේකේ අමතර ග්‍රෑම් 4ක් තියෙනවා ඇතුලේ. මේ මූනිසම් ප්‍රමාණයට අමතරව අමතර ග්‍රෑම් 4ක් තියෙනවා. අපි ලියාගන්නේ අමතර ග්‍රෑම් 4. ග්‍රෑම් 4ට කොච්චරක් ගිල්ලා තියෙනවද? ග්‍රෑම් 2ට කොච්චරක් ගිල්ලා තියෙනවද? දැන් ග්‍රෑම් 4ට ගිල්ලා තියෙනවා 12.2ක් විතර. මේකේ විදිහට මේ පේනන විදිහට 12.2ක් විතර ගිල්ලා තියෙනවා. මේ විදිහට අපිට පාඨාංක පහක් දක්වා අවම වශයෙන් පාඨාංක පහක්වත් අපි භාවිතා කරනවා. මොකද මේක ප්‍රස්ථාරයක් අඳින්න තියෙන නිසා ලක්ෂ වැඩි වෙන ප්‍රමාණයට ප්‍රස්ථාරයේ නිවැරදිතාවය වැඩි වෙන බව දරුවන් දන්නවා. එතකොට දැන් මේකේ පාඨාංකය ඇවිල්ලා තියෙනවා 12.8ක් විතර. අපි නැවත වරක් දැන් padi 3ක් එකතු කරලා දැන් ඕගලන්ට පේනවා මේකේ padi සියලු අමතරව අපි එකතු කරා ග්‍රෑම් 6ක්. දැන් ග්‍රෑම් 6ට අදාළව අපි පාඨාංකය ගත්තා. දැන් මේ මේ padi දැන් මේ නලයේ දිගේ අපි ඔහොම එතුල් කරා. දැන් මේකේ අමතර ග්‍රෑම් 8ක් තියෙනවා. 8ට මේකේ පාඨාංකය එනවා 13ක්. දැන් අපි අවසාන වශයෙන් මේ කාලයේ කලමනා කරගෙන ගැනීමේ පහසුක සඳහා අපි මේකේ පාඨාංක පහක් පමණ ගැනීම ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඒ නිසා මේක අපි දැන් පස්වෙනි පාඨාංකය නැත්නම් අවසාන පාඨාංකය අපි ගන්නවා මේකේ 13.5ක් තියෙනවා. දැන් පාඨාංක පහක් අපි ලබාගෙන තියෙනවා. දැන් සිද්ධාන්තයට අනුව අපිට මේකේ මේ ගිලිලා තියෙන උස ඉදිරියෙන් අපි එකතු කරපු එහෙම නැත්නම් ඒ අවස්ථාවේ නලයේ තිබුණු ස්කන්ධය එක අවස්ථාවක දෙකක් තිබුණා. එක අවස්ථාවක හතරක් තිබුණා. තවත් අවස්ථාවක හයක් තිබුණා. ඔය ආකාරයට ඒ තිබුණ පාඨාංක ඉදිරියෙන් L ස්කන්ධයේ ඉදිරියෙන් මේ ගිලිච්ච උසේ පාඨාංකය අපි ගන්නවා. මේකට මෙහිදී අපිට ලැබෙනවා y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් සිද්ධාන්තය අනුව ඒ අනුව මේ ගණනය කිරීම කරලා අපිට මේ ද්‍රවයේ ඝනත්වය හොයාගන්න පුළුවන්. මේකෙදි අවසානයේදී සිද්ධාන්තයට අනුව මේකේ අනුක්‍රමණය ලැබෙන්නේ 1 යට ad. ඒ අක්ෂරය අනුව ඔබලට පැහැදිලි මේ a කියලා අපි ලබා ගන්නේ නලයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය. හරස්කඩ ක්ෂේත්‍රඵලය ලබා ගැනීම සඳහා අපි මේකෙදි භාවිතා කරනවා මේ වර්නිය කැලිපරය. වර්නිය ඔබ දන්නවා සිසුන් සියලුම දෙනා දන්නවා වර්නිය කැලිපරය භාවිතා කරන්න. වර්නිය කැලිපරය භාවිතයෙන් අපි මේකේ ගන්නේ බාහිර විෂ්කම්භය. බාහිර විෂ්කම්භය. ඇයි බාහිර විෂ්කම්භය ගන්නේ? අපි මෙහිදී ඉපිලු මූලධර්මයනේ භාවිතා කරන්නේ. අභ්‍යන්තර විෂ්කම්භය අරගෙන හරියන්නේ නැහැ. බාහිර විෂ්කම්භය ගන්න අපි ගන්නේ ගිලිච්ඡ පරිමාව. ගිලිච්ඡ පරිමාව ගන්නවා නම් අපි ගන්න ඕනේ මේකේ බාහිර විෂ්කම්භය. එහෙමනම් මේ බාහිර විෂ්කම්භය භාවිතා කරලා අපිට මේකේ නලයේ ක්ෂේත්‍රඵලය ගණනය කරගන්න පුළුවන් සිද්ධාන්තයේ දැක්වෙන ආකාරයට.